රෝගය ශුක්‍රාණුබෝණව මේක මට හොඳද ගොඩාක් අවස්ථාවලදී මේ සමාජ මාධ්‍යාල හරහා දැනුවත් කිරීම කරනවා මේක ප්‍රෝටීන් තියෙන හොඳ ආහාර සමහරවිට මේක ප්‍රෝටීන් තියෙන හොඳ පානයක් මේක බිව්වම තමයි ශරීර සෞඛ්‍ය වැඩි වෙනවා ડોක්ටර් ඒක ඇත්තද මේක මට හරියටම පැහැදිලි කරලා දෙන්න මේක සෞඛ්‍යයට ගැළපෙනවද මේක සෞඛ්‍යයට හොඳද මට මේකෙන් වෙන්න පුළුවන් හානි මොනවාක් තියෙන්නේ කියන එක සම්බන්ධව ගොඩක් දෙනෙක් අපෙන් කතා කරා ඉතින් අද දිනේ මම ඔයාලට හරියටම කියන්න බලාපොරොත්තු වෙනවා මේ ශුක්‍රාණු ගිල්ලොත් ඒවා අපේ බඩට ගියොත් ඒවා අපේ ශරීරයට ගියොත් තියෙන වාසි අවශ්‍ය සහ රෝග මොනවාද අපිට වැළඳෙන්න පුළුවන් කියලා මම ડોක්ටර් නාමල් විජේසිංහ මේ මගේ YouTube channel එකේ හැමදාම ඔයගොල්ලන්ගේ ජීවිතයට ඔයගොල්ලන්ගේ ශරීරයට වැදගත් වෙන නිවැරදි වෛද්‍යවරුත් මම මේ channel එකෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා මගේ video එක ඉවරනකම් බලන්න මාත් එක්කතු වෙන්නයි කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා. මම නිතරම කියනා වගේ මේ ලිංගික ක්‍රියාවලිය හොඳට තියෙන මේ ලිංගික ක්‍රියාවලිය හරියට කරන නිතර නිතර තමාගේ විශ්වාසවන්ත සහකාරය හෝ සහකාරියත් එක්ක එකතු වෙන පුද්ගලයන්ගේ සෞඛ්‍යයේ ඇත්තටම අභිවෘද්ධියක් තියෙනවා. ඇත්තටම සෞඛ්‍ය හොඳයි ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ ජීවිතයේ ලයිෆ් එක්ස්පෙක්ටන්සි එක ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා අපි නිතර නිතර ඇඩ්වයිස් කරනවා සේෆ් ඒ වගේම ප්‍රොටෙක්ටිව් ලෙස ලිංගිකව එකට එකතු වෙන්නයි කියලා ගොඩාක් දෙනුට. ඉතින් මේක තමාගේ ජීවිතයේ ලස්සන දෙයක්, හරි වැදගත් දෙයක්. මේක හරියට තමාගේ ජීවිතේ තමාට කරන්න පුළුවන් නම් තමාගේ ජීවිතේ විශ්වාසවන්ත ලෙස තමාගේ සහකාරයට සහකාරියට ජීවත් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම දේ මේ ලිංගික සෞඛ්‍ය තුල. ඉතින් විශේෂයෙන්ම මේ ලිංගික ක්‍රියාවලියේ මම ඔයගොල්ලන්ට කතා කර පොගිය වීඩියෝස් වල විශේෂයෙන්ම මේක තියන එක චක්‍රයක් ආකාරව තමයි කඩියුතු කරන්නේ. ඔබ කොහොමද මේ ලිංගික කාර්යයට එළඹෙන්නේ? ඊට පස්සේ කොහොමද මේ උච්චතම අවස්ථාවට ගමන් කරන්නේ කියන එක සම්බන්ධව මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. මේ උච්චතම අවස්ථාවේ තමයි පිරිමිය කෙනෙක්ගේ විශේෂයෙන් මේ ශුක්‍රාණු මෝචනය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ගොඩාක් කරලා තමාගේ පාර්ට්නර් ඉන්න විදිය අනුව උත්සාහ කරනවා තමාගේ පිරිමි පුද්ගලයාට මේ ලිංගික ක්‍රියාවලියේ මේ උච්චතම අවස්ථාව හරියට යාට විඳ ගන්න උදව් කරනවා. මුඛ සංසාර ගැනගෙන දෙන්නේ ගොඩාක් කරලා තමාගේ පාර්ට්නර් ඒ මුඛයෙන් ඒක අයින් කරන්නේ නැතුව මේ එන ශුක්‍රාණු ටික ඇතම් අවස්ථාවලදී ගිල ගැනීමක් සිදු කරනවා. ඉතින් මේක නිතර නිතර කිරීම තුළ සමහර කල්පනා කරනවා මේක මගේ සෞඛ්‍යයට හොඳද? මේක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයක්ද කියන එක සම්බන්ධව. ඇත්තටම අපි බැලුවොත් මේ ශුක්‍රාණු කියලා කියන්නේ මේ ශුක්‍ර තරලය කියලා කියන්නේ ඔබගේ මේ පාල ප්‍රදේශයේ තියෙන පුරස්ත ග්‍රන්ථිය. ඒ වගේම මේ ශුක්‍රාණු නිෂ්පාදනය කරන ග්‍රන්ථි කීපයක් නිසා ඇතිවන ස්රාවයන් තමයි මේ ශුක්‍රාණු වල පීඩන දෙන්නේ. මේකට ශුක්‍රාණු ඒ වගේම මේ ශුක්‍ර තරලය විශේෂයෙන් මේදී වතුර විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේකේ විටමින් වර්ග තියෙනවා. එයාගේ මේ කණිජ ලවණ තියෙනවා. එයාගේ මේකේ ෆ්‍රක්ටෝස් කියලා සීනි වර්ගයක් තියෙනවා. මේවා තමයි මේකේ තියෙන කොටස්. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් පානය කරා කියලා විශේෂයෙන්ම තමාට අසනීප ඇති වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා නිරෝගී පුද්ගලෙක් නම්. ඉතින් විශේෂයෙන්ම මේක පානය කරා කියලා ලොකු සෞඛ්‍යයට අපි කියන හෙල්ත් බෙනිෆිට්ස් කියලා මේ මේවා හම්බෙන්නේ නැහැ. මොකද මේක ප්‍රෝටීන් පවුඩරයක්වත් එහෙම නැත්නම් මේක සම්බර ආහාර වේලක්වත් නෙමෙයි. ඉතින් මේ දේ හරියට අපේ කටේ තියෙන කෙල ගිලෙනා වගේ සමහර ලාට මේ ශුක්‍රාණු අපිට අපේ කට ආපෝස්සද අපි ගිල ගත්තොත් ඒක අපේ ඇඟේ බඩට ගිහිල්ලා ඒක ජීර්ණයට පත් වෙලා යනවා. ඉතින් මේකේ ලොකුවට තමයි ශක්තිය ලැබෙන්නේ නැහැ. ගොඩාක් ලොකුවට ප්‍රෝටීන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේක නිරෝගී පුද්ගලෙක් නම් ඔබට රෝග වැළඳෙන්නේ නැහැ. ඉතින් ඔබගේ පාර්ට්නර් ඔබගේ සහකාරය හෝ සහකාරිය විශ්වාසවන්ත පුද්ගලෙක් නම් ඉතින් මේ අවස්ථාවේදී තමාගේ මේ ලිංගික කාර්යය තමා හරියට කොහොමද කරන්න කියන එක සම්බන්ධ ඇතනම් බය වෙන්න ඕනෙත් නැහැ. ඔබ ඔබගේ ඒ පාර්ට්නර්ට ඒ පුද්ගලයාට ඔබ රෙස්පෙක්ට් කරනවා නම් ඉතින් ගොඩාක් වෙලාවට අපි දකින්න ගැටලුවක් තමයි මේ ලිංගිකව එකතු වෙන අවස්ථාවේදී මේ පාර්ට්නර් සමන් පිරිම් පාර්ට්නර් එහෙම නැත්නම් මේ ගැහණු පාර්ට්නර් සමහරලාට මේක ගිලින්න කැමති නැහැ. සමහරට මේක ගිලගන්න අකමැති භාවය නිසා මෙතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ගොඩාක් වෙලාවට මට කතා කරන පිරිමියාට මම ඇඩ්වයිස් කරන විශේෂයෙන් මේක බලහත්කාරයෙන් තමාගේ තමා සමලිංගික පුද්ගලෙක් නම් තමාගේ පාර්ට්නර් එහෙම නැත්නම් තමා විරුද්ධ ලිංගිකයෙක් නම් තමාගේ ගැහණු පාර්ට්නර්ට මේක බලහත්කාරයෙන් කරන්න උත්සාහ කරන්න එපා කියන එක. ළමා කාලේ දැකපු දෙයක් සම්බන්ධව සමහර තමාගේ හිතේ තියෙන තමා දැකපු දෙයක් සම්බන්ධව මට යාලා බයක් තියෙනවා, තැති ගැනීමක් තියෙනවා. සමහරවිට මේ වගේ දෙයක් කරන්න ඒගොල්ලෝ සූදානම් නැහැ. සමහරවිට මේක වන්ට හයිජිනික් ඉෂුව එකක් තියෙනවා. සමහරවිට මේගොල්ලෝ හිතනවා මේක අපවිත්‍ර දෙයක්. ඒ නිසා මේක කැමති නැහැ ඒගොල්ලෝ. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ඒගොල්ලෝ කැමති නැත්නම් අපි යාගේ අදහසට ගරු කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මේක බලහත්කාරයෙන් කරන්න උත්සාහ කරන්න එපා. ඉතින් ඒ නිසා මේක ගිල්ලයි කියලා
ඔබට සෞඛ්‍ය තරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා නිරෝගී පුද්ගලෙක් නම් ඒ වගේ මේක බිව්වයි කියලා ඔබට ලොකුවට හෙල්ත් බෙනිෆිට්ස් තමන්ගේ සෞඛ්‍යයට ගොඩාක්ම මේ ප්‍රෝටීන් ලැබෙනවා, එහෙම නැත්නම් විටමින් ලැබෙනවා, එහෙම නැත්නම් ශක්තිය ලැබෙනවා කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකට මම හිතන්නේ ඔබට අද නිවැරදි උත්තර ලැබුණා කියලා. ඉතින් මේ සම්බන්ධව කුකුසක් තියෙන, මේ සම්බන්ධව ගැටලුවක් තියෙන අනිත් අයට මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ඔබ කුණු ආකාරයේ පුද්ගලෙක් නම් මේ සම්බන්ධව කරුණු හොයන, මේ සම්බන්ධ දැනුවත් වෙන තවත් කරුණදී ඔබට කතා කරන, තවත් කරුණදී ඔබට අපිට කියන්නේ සමහරවිට මේකේ අපිත් එක්ක මේ platform එකේ මේ දේවල් බලන අයට දේවල් ප්‍රකාශ කරන්න තියෙනස comment කරන්න, ඕගොල්ලන්ගේ අදහසුත් මේ video එකත් එක්ක එකතු කරන්නයි කියලා මම ඔයගොල්ලන්ට ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. කොහොමද?